මොකද දීජ මේ මොකද මේ හදිසිය ලොකු සමට පණ ඉඩක් කියලා දිනවා මම දන්නේ නැහැ සබ් මගේ ඔළුව ගිනියරම් වගේ මං කවදාකවත් හිතුවේ නැහැ මේ වගේ දෙයක් වෙයි කියලා අනේ මද මටත් හිතා ගන්න බෑ මේ ගමේ මෙච්චර දරුණු දෙයක් කරන මිනිස්සු ඉන්නවද මට දැන් තියෙන ප්‍රශ්නේ අපේ අනිල් ළමයිගේ හිත හදන්නේ කොහොමද කියන එක දෙයට මැච් එක දීදි මේ ඔක්කොටම උත්තර හොයන්නේ කොහොමද මිස් ඒකනේ සර් චලෝ කියන්නේ දක්ෂ ළමයෙක් මේ හදිසිය කොහොමද අපි තීරණ වෙනස් කරන්නේ? ඒ පොලිසිය මොනවද කිව්වේ? ඒ ළමයා අම්මයි තාත්තයි. පොලිසියෙන් තාම හරියට මුකුත් කියලා නැහැ. තාත්තා නැහනේ. සඳමාලි ඉන්නේ අපේ සුද්ධි. සුද්ධිගේ අක්කා තමයි සමාධි කියන්නේ චලෝ. ඔය ළමයි දෙන්නගෙම හැමදේම බලන් ඉන්න අර අහිංසක අම්මා. මෙච්චර ප්‍රශ්න ලියාගෙන ලියාගෙන ඇවිල්ලා අන්තිම කටේදී ඔයගොල්ලෝ හිර වුණානේ. ඒකනේ සර්. කොහොම හරි මේ ළමයාව හොයාගන්න ඕනේ. එකක් ගෑනු ළමේ. අනික මෙච්චර දවස් අපි ප්‍රැක්ටිස් කළා කිසිම කරදරයක් උනේ නැහනේ. මේ අන්තිම දවසේ. ඒක තමයි. දැන් මේ වගකීම ටීචර්ගේ පිටටත් එනවා. මම ඉස්කෝලේ ඉවර වෙලා කෙලින්ම යනවා චලෝලයා ගෙදර. සමාධි නැති එකේ සඳමාලිවත් එවන්න බෑ කිව්වොත් එහෙම මාර ප්‍රශ්නයක් වෙන්නේ සර්. එහෙම දෙයක්ත් තියෙනවනේ. අපි දැන් මොකද කරන්නේ? අපිට වෙන විකල්පයක් නැහැ සර්. අර අතිරේක දාපු ළමයා තාම හරියට පුහුණුවීම් කළා නැහැ. චලෝගේ තැන්ට කොහොමද සෙල්ලම් කරන්න බැරි වෙයි? ඒ වගේ අවදානමක් ගන්න එක මෝඩ වැඩක් මේ වෙලාවේ. සමස්ත ලංකාව ගැන ඔයාලට දෙන අන්තිම chance එක. මේ වෙලාවේ අත්අදා බැලීම් කර කර ඉන්න වෙලාවක් නැහැ ටීචර්. අනේ මන් දන්නේ නැහැ සර් මොනවා කරන්නද කියලා. මට මන් තනි වෙලා කියලා දැනෙනවා සර්. එහෙම කියන්න එපා ටීචර්. මේ වෙලාවේ ඉස්කෝලේ හැමෝම අවුලෙන් ඉන්නේ. අපි බලමු කවස් වෙනකන්. ගෙවෙන හැම තත්පරයක්ම තීරණාත්මකයි සර්. ඒක මේ තරඟේ පැත්තෙන් විතරක් නෙමෙයි. චලෝගේ ජීවිතයටත් බලපානවා. බලමු ටීචර්. හොඳ දෙයක් වෙයි කියලා මම විශ්වාස කරනවා. අනික මේ අහිංසක ළමයිට වරදින විදියක් නැහැ. අපි ළමයිට කතා කරමු. බලමු මොකද වෙන්නේ කියලා ඉතින්. තරපංකෝ කියපන් තලකෝ යංගු යෝ මන් දන්නේ නෑ බං තරම සේරම දැනගෙන දන්නේ වගේ ඉන්නෝනේ ඒක පාර කිව්වනේ මන් දන්නේ නෑ බං ඒක සමස්ත ලංකා තරඟ පින් ඇයිති මේ චලෝ ඉන්න තැන දන්නවනම් කියපන් අපි හැමෝගේම අන්තිම තුරුම්පුව චලෝ අපි හැමෝම මාරු පැටල ඉන්නේ ඔබ ගිහින් සාරංගගෙන් අහගනින් බං ඔබ කියන්නේ දර සාරංග චලෝ හැංගුවා මන් දන්නේ නෑ බං එතන මොකද කරගන්න බුදු කොහොම පෙන්නනෝනේ ආ දෙන්නක බැලු ඔබලේ තොපි මරා ගන්නවා මේ අරවක ලෝක නවත් නෑ තොපි දෙන්නයි කිට්ට හරි මොකක් කරුණොත් මට බෑ සාක්ෂි දෙන්න චලෝ උස්සුවකට උඹ සම්බන්ධය මොකක් මොකක් මේ උඹ කියන්නේ මොකෝ චලෝ උස්සල මට බර බලන්න ඔබල හැම එකම හැමදේම දැනගෙන අපිට හංගනවනේ මේ මොකද්ද මේ කියන්නේ ඈ ඔබල චලෝ උස්සුව අපිට මොකටද බං චලෝ උස්සල එහෙනම් මොකද්ද මේ උඹ කියන්නේ Java Institute දීපවිහාර ශිෂ්‍යත්ව වැඩ පිළිවෙල 2022 ලියාපදිංචිය pcjt.lk එදා අපි සේම් සාරයට ගහපු හින්දවත් උන් මේක කරාවත් මතකනේ අපේ ෆුට්බෝල් ටිකක් ගෙනත් දැම්මේ මන්නම් හිතන්නේ මේක හන්සිගේ අයියා කරා කියලා
මට හිතෙනවා අර සේම් සාරයවද්ද දන්නේ. අපි දැන් කොහොම චලව හොයාගන්නේ? හෙට උදේ පාන්දර යන්නත් තියෙද්දි අපේ කොල්ලෝ ටිකක් ගියා ගියාමයි අහවෙ නැමි පැත්ත පලාතේවත්. උන්ට දෙලෝ රත්ලා ඇත්තේ බං. පව් යමුනා ටීචර්. ගමේ අය ඉස්කෝලේ අය හැමෝම දෙහික මනෝ ඇති. මේ වෙච්ච සිද්ධිය ගැන. සේම් සාරල වලි දැම්මට ඒකෙතන ඉවරයි කියලානේ අපිත් හිතුවේ. පොලිසිය හොයන එකක් නෑ. මෙච්චර දවස් වෙලා කලේ සේම් සාරණ උන්ගෙම තමයි පොලිසිය. දෙයනේ චලෝට මොන වෙලාවක්ද? දැන් ඉතින් සුද්ධිය නැකකුත් නැති වෙයි අක්කේ. දැන් එතකොට කොහොම සමස්ත ලංක යන්නේ? එදා හවස මට සුද්ධි මුණ ගැහුනේ. මට කිව්ව චලුවක පූර්ණයත් එක ගියා කියලා. විනාශයක් වෙන්න නම් එක තප්පරයක් වුණත් ඇති බං. අනේ අපේ චලෝ. අපි බලමු ඔක්කේ. අයියලා ටික මොනවාම හරි හොයාගෙන එයිනේ. මොකද දරුවනේ මේ උනේ? ඔයාලා කවුරු හරි දැනන් හිටියද මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා? කාටවත් හිතාගන්න බෑ ටීචර්. ගමේ පොලිසිය ගැන නම් විශ්වාසයක් තියන්නම් බෑ. මෙච්චර වෙලත් ගමයට හොයාගන්න බැරි වුණා. ඒ මදිවට ගමේ කතාවක් යනවා චලුවක පැනලා ගිහිල්ලා කියලා. පිස්සු කතා. ඒ ළමයා හැම ළමෙන් නෙමෙයි සර්. ඒ ළමයා හොඳ ළමෙක් මන් දැකපු විදිහට. ඇරත් හිට කොළඹ යන්න තියෙද්දි. ටීචර්. ඒ ළමයා නැතුව කොහොමද පිට කොළඹ යන්නේ? ඒකනේ. චලෝ කියන්නේ අපිට ඉන්න හොඳම ප්ලේයර් කෙනෙක්. ඒ ළමයා නෑ කියන්නේ අපිට සෑහෙන පාඩුවයි. හිට කරන්න දෙයක් නෑ ටීචර්. අද රෑ වෙන්න කලින් ඒ ළමයා හොයාගත්තේ නැත්තම් අපිට මේ ඉන්න ටීම් එකත් කොළඹ යන්න වෙනවා. අමාරුම හරිය කරගත්ත හැම පස්සේ මේ වගේ ප්‍රශ්නයක් වෙයි කියලා කවුද හිතුවේ සර්? කරන්න දෙයක් නෑ ටීචර්. ළමයි ටික කැමති කරන්නේ ඒට අපි කොළඹ යමු. ඔව් සර්. හෙට උදේ පාන්දර අපි යන්නේ කොහොඳයි? හෙට ගියාම රෙස්ට් එකේ ඉඳලා හොඳට නිදාගෙන ඕගොල්ලන්ට උත්සවයට ඉන්න පුළුවන්. ඇත්තම මහන්සියයි ඔවත් එක් කරන්න බෑනේ. දැන් ළමයි ඔයාලා මොකද කියන්නේ? අපි සමස්ත ලංකාව යනවද නැද්ද? අනේ සර්. චලෝ නැතුව අපි ගිහින් වැඩක් තියෙනවා. මේ විදියට කොහොම අපි කොළඹ යන්නේ? චලෝ අපේ යාළුවනේ. අනිකක චලෝට මොනවා වුණා කියලා අපි කොහොම දැනගන්නේ? අනේ සර්. අපි කොහොම මේ විදියට ගිහින් සෙල්ලම් කරන්නේ? මේ හාන ළමයි. අපි මෙච්චර අමාරුවෙන් සල්ලි හොයාගෙන මෙච්චර කැපකිරීම කරලා එක ළමයෙක්ින්ද අපිට මේක අතාරින්න පුළුවන්ද? චලෝ නැති එක අපිට ලොකු පාඩුවක් තමයි. එහෙමයි කියලා අපිට නොයා ඉන්න බෑනේ. නේද? ඒක හරි. අපි යොදාගත්තු විදිහට කොළඹ යනවා. ඔයාලා දෙමව්පියන්ටත් ඒක කියන්න. මේ දේ සිද්ධ වුණේ චලෝගේ අපේ ඔක්කොමත්ගේ අවාසනාවට. අපි හිට කොළඹ යනවා, මැච් එක ගහනවා, මැච් එක දිනනවා. නේද ටීචර්? ඔව් සර්. හෙට පහට ඉස්කෝලේ ඉස්සරහට එනවා අපේ බස් එක. දැන් ගිහිල්ලා ඔක්කොම ඇඳුල් ලෑස්ති කරගන්න. ඔක්කොම බඩු ලෑස්තිද කියලා බලන්න. කලින් දවසේ ඔක්කොම සූදානම් කරගන්න. හොඳට මතක තියාගන්න අපි ආපහු එන්න පුළුවන් දුරක නෙමෙයි යන්නේ. චලෝගෙන් තොරතුරක් ඉක්මනටම ලැබේ. දැන් ඔක්කොම ගිහිල්ලා ලෑස්ති වෙන්න. යන්න. හංගුවා මොනවත් වෙච්ච දේ නම් කැතයි හොඳේ. බලපන් දැන් ගමේ මිනිස්සු අපි දිහා බලන විදිහ සතු දිහා බලනවා වගේ.
වුණත් මට සාරංගිය කරන වැඩ නම් අල්ලන්නේ නැහැ. මම මේ ළඟකදී ඉඳලා උගේ වංගු ඇහිලා නම් එච්චර අල්ලන්නේ නැහැ තමයි. කොහේද මුකින් වචනයක් ගන්න පුළුවන් ඒ ඉබ්බගෙන් පිහාටු ගන්නවා වගේනේ. ඈ? ඌ කවුරු? කබලේ මුදලාලියාගේ පුතා. ඔතන මේ ගමේ කරන්න බැරි වැඩක් තියෙනවා. මොන වැඩේ කරත් බං ඒ හයින්සෙක් කියලා රත්තිපික නම් බලු වැඩ. අවල්ල මට පුළුවන් වුණා නම් එහෙම මං ගිහිල්ලා සේරම එලි කරනවා ඈ. කොහේද මූ එක වැඩකටවත් අපිව ගාව ගන්නෑ. මට දැන් තමයි තේරෙන්නේ කරපු ගොංකම්. අපරාධේ වෙලාවේ කෙල්ල ඉන්න තැන මට කිව්වේ. මුගම් 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 මුක. ඒ විස්තරේ මට ආයේ කියහම් බලන්න. නෑ අකු. ඊයේ පාරේ අරකට එක සෙල්ලම් කර කර ඉන්නවා අපි ගිහිල්ලා සාරංගයට කිව්වා. මේක අහපු ගම මේක ගිනි කසේ වගේ ගියානේ. ඒකත් එහෙම. සාරංගේ ඔය අපිට කොලේ වහන්න හැදුවට ඕකත් මේ සීන් එකේ කොහෙර කොනක් ගෑවිලා ඉන්න හොඳේ. මට නම් පුදුම මේක ගමෙමුත් යන්න ලෑස්තිලා ඉන්නේ. මුදලාලි උට උදව් කරන්නේ. මුදලාලි තරහ වෙලා ඉන්නේ උත් එක්ක. සාරංගේ කියන්නේ ඔය උඩින් පෙන්න රූපේ නෙමෙයි බං. ඌට දෙයක් හිතුනොත් එහෙම ඌ කොහොම හරි කරනවා. අනික දැන් ඌට മന്ത്രി පවර් එකත් උන්දරම ගහලානේ තියෙන්නේ. මොනවා වුණත් අරුන් ටික පව් බං. ඊ රැතිස්සේ මරකිව හොයනවානේ. මේ මොනව කතා කරනවා බං? අපි කි ඊ බිරියන් දිදි මහරයා අඬන චලෝ හොයන්නේ. මං හොයන්නේ යන්න දෙන්න මහරයා. මං යන්න දුන්නේ. ඔව් ඉතින් උන් එකට කාගෙන වේගෙන හිටපුන් ටිකෙන්. මොනවානත් වැඩේ කැතයි බං. මං අපේ ළඟ ඉර කොච්චරත් වලි දැම්ම තමයි. ඒ වුණාට දැන් උන් හෙට කොළඹ ගිහිල්ලා මැච් එකක් ගහන්න ඉන්නේ. දැන් කොහොම මේ ටීම් එකේ එකෙක් නැතුව මැච් එකක් ගහන්නේ? ඈ? උන් මෙච්චර කාලයක් අපින් ගුටි කකක් හරි ගත්ත ධෛර්යය වැඩක් නැහැ නේ බං. තේ ඉතින් ඒක අහනකොට මගේ හිතරත් ආව. අපිට බං අර සාරංගේ වචෙන්ට පිටින් යන්න බෑනේ. මට ටිකිරයි කැටයම ඇල්ලුවේ නෑ. බලොම් බලොම්. එච්ච දේ මොකක් කියලා ගිස්සල පාසල ගන්නකොට කොයි වෙලේ හරි එළියට එයිනේ. මට දුක බං අපි අර නංගිලයි කෙල්ලෝ ටික ගැන. කොළඹ යන්න මහමෙරක් වගේ බලාපොරොත්තුයන් හිටියේ බං. හරි හරි අපි ගෝකටත් මාරු වෙලා යමු. මාත් යනවා අද මොකක් හරි වැඩක් පත්තු කරගන්න ඕනේ. බලයන්කෝ මං එන්න. ළඟ ගියා ඉස්කෝලේ පැත්තේ ලොකු සර් හම්බෙන්නේ කියලා. මං ඒකිට එනකන් ඉඳලා මෙන්න. ඔබ බලයන් පරිස්සමෙන් ඈ. පරිස්සමෙන්. ළමයි තාම ආවේ නෑනේ. පොඩ්ඩක් ඒ පැත්තට ගිහින් බැලුවොත් නරකේ. කොල්ලෝ ටික ඒ පැත්තට ගියා. මාත් මේක මේ ඉවර කළා. ඒ පැත්තට යන්න ඉතාලි ඉන්නේ. අනේ මන් දන්නේ මේ ළමයා ගෑනු ළමයි කිච්ච එකේ මොකක් හරි කරදරයක් වුණොත් එහෙම නිර්මලාට වහකන්න තමයි වෙන්නේ. අරවර වසවර්තිය තමයි මේ සේරටම උල. ඔපුන් කවද්ද මිනිහෙකුට ආදරය කරේ? කරන තරමක් කරේ ජඩකම් බලුකම් අසාධාරණකම්. මේ ළමයි තෝවට මැදිහත් වෙන්න ගිහිල්ලා අන්තිමේ මොකක් හරි කරදරයක් වෙයිද කියලායි මට බයයි. අනේ බෑටම ඔහෙත් අම්ම කෙනෙක් නේ. නිර්මලා පිට ගෑණියෙක්. ඒ ගෑණි පිස්සුන් වගේ පාර දිගේ ළමයා වෙනවා. ඔහෙට තියෙන ගිහිල්ලා ගෑණිට උදව් කරන එක. මට පුළුවන් දේ මං කරනවා. මොකෝ මං කැලෑවල් ගානේ රිංගල කෙල්ලව හොයන්නේ? කොල්ලු ටික තව ටිකකින් එන්නේ නැතේ. බොය හිතේ තියෙන කහට අයින් කරලා අර කඩේ පැත්තේ ගිහිල්ලා නිර්මලාගේ හිතේ තියෙන වචනයක් හරි කතා කරපල්. ඇයි බං උඹලා පිටුම් වගේ හැසිරෙන්නේ? මගේ හිත තමනාපයක් නැහැ ඔහේ හිතනවා වගේ. ආත්මේ වද වෙන්නේ කෙල්ල ගැන තමයි. අපේ රතුවා ඉන්න කාලේ ඔය කෙල්ල දෙන්නා බලාගත්තේ ඇස් දෙක වගේ. නිර්මලා දැනගන්න එපා ඔයිට වඩා දරුවෝ ගැන හොයන්න බලන්න. ඇස් දෙකේ තියන් හැදුවත් වෙන්න තියෙන දේ වෙනෝ. ඒක උඹටත් එකයි නිර්මලාටත් එකයි. ඔය කේන්තිය මගේ අරලා පොඩ්ඩක් ගිහින් බැලුවත් නරකද මේ ළමයි ගැන? හරි මං ගිහලා බලන්න. අන්තික හොයාගත්තොත් අර කොළඹ ගමන යන්නත් තියෙනවනේ.
නැත්තම් මේ කරපු කිසි දෙයකින් වැඩක් නැති වෙනවා. ටික වෙලාවකින් ජීවිත තරඟය පටන් ගන්නවා. හැමදාම තරඟය කඩා කප්පල් කරන්න මොනවා හරි දෙයක් වුණා. මේ පාර හිතා ගන්න බැරි දෙයක් සිද්ධ වුණේ. තරඟෙට ගිහිනුත් බෑ, නොගිහිනුත් බෑ. මේ තරම් කාලයක් දුක් විඳලා ළමයින්ගේ එකම හීන බොඳ කරලා දාන්න මට බෑ. දැන් මට තමයි හොඳම තීරණය ගන්න වෙලා තියෙන්නේ. දැන් නම් ජීවිතේ තීරණාත්මක මොහොත මං අත්විඳින්නේ. මට මගේ ළමයින්ගේ පැරදිලා වැරදිලා අඬන මුණු බලන්න බෑ. දුනු මෑව සමස්ත ලංකා දිනයි. ඒ චලෝ පොලි කරගෙන විලුඹ කට්ටක් ඇවුනා. ඊරලා විතරයි. ඇනිලා නැ. මේ මොකෝ චලෝ? ලේ? පීනසට පූර්ණ. පීනසට ලේනවනේ. සීතලේ හිටියන්නේ. චලෝ යඬනවා. එනං ඇස්වල කඳුළු හිතනති දේවල් එක දිගට ජීවිතේ රුණා පුරුණ ආන්සීමට කානන්නේ හිට හොඳ දවසක් චලෝ හිට සම්පූර්ණ දවසක් පුරුණකි හැමදේම හොඳින් සිද්ධ වේ ඔන්න හෙටින් පස්සේ පොන්නට පුළුවන් මගේ ලොකු පින්තූරය බිත්තිය ගහගන්න. චලෝ තාම හොයාගෙන නෑ ටීචර්. තාම නෑ පුතේ. අපි මොකෝ කරන්නේ? මට තේරෙන්නේ නැහැ. මගේ ඔළුවත් ගිනි අරන් වගේ. පූර්ණල හැම තැනම හො වෙනවා පුතේ. අද පොලිසියෙන් එයි. මේ ළමයාව හොරු අරන් ගියා වගේ. අපි මේ ප්‍රශ්නත් දෙක කොහොම ටීචර් සෙල්ලම් කරන්නේ? ඔගේ හුනුත් බෑනේ බින්චි. චලෝ නගිනව ඇතුළට සුද්ධියම පූර්ණ මන් දන්නවා පූර්ණ අවසාන මොහොත එනවා කියලා පුළුවන් තරම් දරාගෙන තමන්ට පැවුණු රාජකාරිය ග්‍රවුන්ඩ් එකේ හරියට ඉෂ්ට කරන්න ඕනේ. එතකොට කාටවත් බෑ අපව පරද්දන්න.